හැමදාම වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක ගැන කතා කරන අපි අද තීරණය කරා වීඩියෝ ගේමින් කමියුනිටි එක ගැනවලත් එක පොඩ්ඩක් කතා කරන්න. ඒ කියන්නේ ඇත්තටම අපි අද මේ කතා කරන්නේ මේ ගේම්ස් ගහන අපි ඔයාලා ගැන. වීඩියෝ ගේමින් කමියුනිටි එකට ඉතාමත් වැදගත් වෙන මාතෘකාවක් තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි වීඩියෝ ගේමින් ලිටරසි, එහෙම නැත්නම් වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය කියන මාතෘකාව. ඔයාලා දන්න අපි මේ වගේ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකට සහ වීඩියෝ ගේමින් කමියුනිටි එකට වැදගත් වෙන මාතෘකා නිතර කතා කරනවා කියලා. එන් එකක් විදිහට තමයි අපි අද මේ වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය ගැන ඔයාලත් එක්ක කතා කරන්නේ. ඇත්තටම වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය කියන එකේ සරල අදහස තමයි හරියට ගේම් එකක් ගහන්නේ කොහොමද කියන එක. ඇත්තටම ගේම් එකක් ගහනවා කියලා කියන්නේ කන්ට්‍රෝල් එකවත් මවුස් හෝ කීබෝඩ් පාවිච්චි කරලා ගේම් එකක් ඉවර වෙනකන් ඔහේ ගහගෙන යන එක නෙවෙයි. වීඩියෝ ගේම් එකක් ප්ලේ කරනවා කියන එක පුළුල් වපසරියක් පුරා පැතිරලා තියෙන හරි සංකීර්ණ මාතෘකාවක්. අන්න ඒ දේ හරියට තේරුම් ගන්න ඕන අපි වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන්න කලින්. එහෙම නැත්නම් කිසිම අදහසක් නැතුව වීඩියෝ ගේම් එකක් ප්ලේ කරලා ඉවර කරන එක නෙවෙයි ඇත්තටම වීඩියෝ ගේම් එකක් ප්ලේ කරනවා කියන එකෙන් අදහස් කරන්නේ. මේ මාතෘකාව ගැන මම කතා කරන්න තෝරගෙන තියෙන්නේ හරි අපූර්ව නිදාන කතාවක්. ඒකම මම තෝරගන්න හිතුවේ ගොඩක් දෙනෙක් මේ ගැන මගෙන් කමෙන්ට්ස් වල අහලා තිබුණා. ඇත්තටම අපේ ගේමින් කමියුනිටි එකේ ගොඩක් දෙනෙක් මේ IGI3 කියලා වෙන ගේම්ස් වලට රැවටිලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව විදිහට මම දකින්නේ නිවැරදි වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවයක් නොමැති වීම. ඒ නිසා අපි බලමු මේ වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය කියන්නේ මොකක්ද සහ මේ වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය කොහොමද හරියටම ඇති කරගන්නේ කියලා. ලෝකේ පුරා වීඩියෝ ක්‍රීඩාවේ නියලිලා ඉන්න බිලියන ගණනක ක්‍රීඩකයන් අතරින් නිවැරදි දැනුමකින් සහ සාක්ෂරතාවයකින් යුක්තව වීඩියෝ ක්‍රීඩාවේ නියැලෙන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතයක් බවට ගණන් බලා තිබෙනවා. මේ කරුණ නිසාම වීඩියෝ ගේමින් ලිටරසි, එහෙම නැත්නම් වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය වීඩියෝ ක්‍රීඩා කර්මාන්තය තුළ වඩා අවධානයට ලක්ුණු කරුණක් බවට නිරායාසයෙන්ම පත් වෙලා තියෙනවා. හරිහැටි වීඩියෝ ක්‍රීඩාවන් පිළිබඳව දැනගෙන ඒ මුල සිට අවසාන වනතෙක් ක්‍රීඩා කර ඒ ලෝකයේ ඇති අනිකුත් වීඩියෝ ක්‍රීඩා සහ ඉතිහාසය, විද්‍යාව, සංස්කෘතිය වැනි සමාජීය සංකල්පවලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන හරියට අවබෝධ කර ගැනීම වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවයේ විදිහට සරලව හැඳින්විය හැකි. මේ සඳහා 100%ක් නිවැරදි නිර්වචනයක් කොතනකවත් සඳහන් වෙලා නැහැ. ඉතාමත් සරලව කියනවා නම් වීඩියෝ ක්‍රීඩාවක් හරියට ප්ලේ කරන්නේ කොහොමද යන්න ඉගෙනීම වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය ලෙසට හඳුන්වන්න පුළුවන්. එහෙනම් හරියටම වීඩියෝ ගේම් එකක් නිවැරදිව ප්ලේ කරන විදිහ දැනගන්නට කලින් මේ වීඩියෝවේ නිදාන කතාව අපි කියවා ගමු. ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත් ෆස්ට් පර්සන් ටැක්ටිකල් ෂූටර් ගේම් එකක් වුණ ප්‍රොජෙක්ට් IGI රිලීස් කරන්නේ 2000 අවුරුද්දේ. ප්‍රොජෙක්ට් IGI ඩිවලප් කරන්නේ නෝවිජ් යන සමාගමක් වුණ ඉනර් ලූප් ස්ටුඩියෝස් විසින්. මේ ප්‍රොජෙක්ට් IGI ගේම් එක සීරීස් එකක් විදිහට ඉදිරියට අරගෙන යමින් 2003 අවුරුද්දේදී එහි දෙවැනි ගේම් එක IGI 2 කවර්ඩ් ස්ට්‍රයික් ලෙසින් රිලීස් වුණා. මේ IGI 2 කවර්ඩ් ස්ට්‍රයික් අසාර්ථක වීමත් ඒ කාලේ අධික ආර්ථික අවපාතනයකට මුහුණ දීලා හිටපු නිසාත් 2003 අවුරුද්දේදී ඉනර් ලූප් ස්ටුඩියෝ එක සම්පූර්ණයෙන්ම වහලා දාලා IGI සීරීස් එක නවතා දමන්න ඕන තීරණය කරනවා. ඉතින් මේ ප්‍රොජෙක්ට් IGI සහ IGI 2 කවර්ඩ් ස්ට්‍රයික් ගේම්ස් දෙක ලෝකයේ සමහර කලාපවල විශේෂයෙන්ම ජනප්‍රිය වුණා. එයින් වඩාත් අවධානය ලැබුණු කලාපයක් තමයි දකුණු සහ ගිනිකොන දිග ආසියාව. මේ කලාපය තුළ වීඩියෝ ගේම් පයිරසි, එහෙම නැත්නම් බුද්ධිමය දේපොළ අවභාවිතා කරමින් ක්‍රැක් කරන ලද ගේම්ස් ජනප්‍රිය වෙලා තිබුණා. ඉතින් මෙන්න මේ වීඩියෝ ක්‍රීඩාවන් වල ක්‍රැක්ඩ් වර්ෂන්, ඒ කියන්නේ පයිරේට් වර්ෂන්ස් මුදලට විකුණූ පුද්ගලයන් හට අවශ්‍ය වුණා IGI වලට මේ කලාපයේ ලැබිලා තියෙන ජනප්‍රියතාවය තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කරන්න. ඉතින් ඒ සඳහා ඔවුන්ගත් උපාය මාර්ගය තමයි IGI ලේබලය යටතේ IGI වලට කිසිම සම්බන්ධයක් නැති ගේම්ස් වල පයිරේට් කොපීස් CDs හෝ DVDs තැටි වලට පිටපත් කරලා විකිණීම. ඒ කියන්නේ IGI වලට ආදරය කරපු ගේමින් කමියුනිටි එකට IGI කියන නම භාවිතා කරමින් වෙනත් ගේම්ස් විකුණා දමමින් ඔවුන්ව රැවටීමට ලක් කරන්න ගේම් පයිරේට්ස් වලට හැකියාව ලැබුණා. ඔවුන්ගේ ග්‍රහණයට නැතුණු පළවෙනි ගේම් එක තමයි ද මාක්. පෝලන්ත වීඩියෝ ගේම් ඩිවලොපර් කෙනෙක් වුණ T7 ගේම් ස්ටුඩියෝස් විසින් 2006 අවුරුද්දේ ඩිවලොප් කරපු ෆස්ට් පර්සන් ෂූට් එකක් වන මෙය ජෝඩ් ප්‍රොඩක්ෂන්ස් විසින් යුරෝපයේද, අකිලා ගේම්ස් විසින් රුසියාවේද, ඩ්‍රීම් කැචර් ඉන්ටරැක්ටිව් විසින් උතුරු ඇමරිකාවේද පබ්ලිෂ් කරනු ලැබුවා. IGI වලට සමාන ෆස්ට් පර්සන් ෂූටර් ගේම් එකක් වුණත් මේක අතිශයින්ම අසාර්ථක වුණ ගේම් එකක් ලෙසට සැලකෙනවා. IGI සීරීස් එක නවතා දමා IGI ඩිවලොප් කරපු ඉනර් ලූප් ස්ටුඩියෝ එකත් වසා දමා වසර 3කට පසුව ඒ සීරීස් එකට කිසිම සම්බන්ධයක් නැති ද මාක් නම් ගේම් එක IGI 3 නමින් දකුණු සහ ගිනිකොන දිග ආසියාතික රටවල් වලට මුදා හරිමින් IGI වෙත තිබූ ආකර්ෂණය අවභාවිතා කරමින් විශාල මුදලක් උපයා ගන්න පයිරේට් ගේම් සෙලර්ස්ලා සමත් වුණා. ඉතින් අපේ වීඩියෝ ගේමින් කමියුනිටි එකට නිවැරදි දැනුමක් තිබුණා නම් මේ ප්‍රෝඩාවට වුන් අසු නොවෙන්න තිබුණා. නමුත් කනකාටුවට කරුණ තමයි පසුව රිලීස් කෙරුණු කන්ෆ්ලික්ට් ග්ලෝබල් ස්ටෝම්, කන්ෆ්ලික්ට් ඩිනයිඩ් ඩොප්ස්, මෙන් ඔෆ් වැල, කේන් ඇන් ලින්ච් වැනි වීඩියෝ ක්‍රීඩාවනොත් IGI ලේබල් යටතේ අලෙවි කරමින් තවදුරටත් ගේමින් කමියුනිටි එක රවටන්නට ඔවුන් සමත් වීම. ඉතින් නිවැරදි වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවයක් අපේ ගේමින් කමියුනිටි එකට තිබුණා නම් මේ රැවටීමට අසු නොවි නිවැරදි දැනුමකින් යුක්තව ගේම් ප්ලේ කිරීමේ හැකියාව ඔවුන්ට ඕනෑ තරම් තිබුණා. ඇත්තටම IGI සීරීස් එකේ තුන්වෙනි
game එක release වෙන නියමිත වෙලා තියෙන 2022 අවුරුද්දේ. ඒකේ නමවත් IGI3 නෙවෙයි, Antimatter Games සහ Toadman Interactive එකතු වෙලා නිර්මාණය කරන ඒ නම් කරලා තියෙන්නේ IGI Origins කියන නමින් බව අපි මීට පෙර කතා කරා. ඔයන් නිවැරදිව gameplay කරන කෙනෙක් නම් මෙවැනි rarity level එකට තවදුරටත් හසු වෙන්නේ නැහැ. ඒ නිසා නිවැරදිව video game එකක් play කරන්නේ කොහොමද කියලා ඉගෙන ගැනීම සියලු දෙනාටම ඉතාමත් වටිනවා. වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය එහෙම නැත්නම් video game literacy කියන දේ සරලව ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. පළමු වෙන තමයි basic literacy, එහෙම නැත්නම් මූලික සාක්ෂරතාවය. දෙවැන්න තමයි advanced literacy, ඒ කියන්නේ උසස් සාක්ෂරතාවය. මේවා කිසි තැනක න්‍යායාත්මකව බෙදා වෙන්කොට නැහැ. වීඩියෝ ක්‍රීඩා කරන්නන්ගේ සහ වීඩියෝ ක්‍රීඩා නිර්මාණය කරන්නන්ගේ පහසුව පිණිස තමයි මේ නිර්වචනයන් ලබා දෙන්නේ. මේ මූලික සාක්ෂරතාවය කියන එක ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කර තියෙනවා. ඒ තමයි basic skills හෙවත් මූලික කුසලතාවයන් සහ advanced gameplay skills හෙවත් උසස් කුසලතාවයන් ලෙස. මේ basic skills කියලා හඳුන්වන්නේ වීඩියෝ ක්‍රීඩාවක් හැසිරවීම සඳහා පවතින මූලික දැනුමයි. ඒ කියන්නේ හරියට ගේම් කන්ට්‍රෝල් එකක් හෝ මවුස් සහ කීබෝඩ් භාවිතා කරමින් ගේම් එකක් ප්ලේ කරන්නේ කොහොමද, ගේම් එකක මූවමන්ට්ස් කරන්නේ කොහොමද, ගේම් එකක් සේව් කරන්නේ සහ නැවත අරඹන්නේ කොහොමද වගේ සරල කරුණු කිහිපය දැන සිටීමයි. ඉතින් මේ basic skills ටික දැන සිටි පමණින් ඔයාට ගේම් එකක් ප්ලේ කරන්න බැහැ. ඒ සඳහා advanced gameplay skills තිබිය යුතුයි. ඒට අයත් වන්නේ වීඩියෝ ගේම් එක තුලදී ඔයාට ලබා දෙන විධානයන් පිළිපැදීම, ගේම් එකේ අපට හමු වන චරිතවල කතාබහට සවන් දෙමින් ඒවා තේරුම් ගැනීම සහ නිවැරදි උපක්‍රම භාවිතා කරමින් ගේම් එක ජයග්‍රහණය කරා රැගෙන යාම වගේ කරුණුයි. ඔයාට advanced gameplay skill එකක් තියෙනවා නම් සාමාන්‍යයෙන් ඔයා කැමති ඕනම ගේම් එකක් අවසන් වනතුරු ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම ගේම් එකේ මතුපිට කතාව සරලව තේරුම් ගන්නත් පුළුවන්. මෙතනදී තවත් වැදගත් කාරණාවක් කියන්න ඕන. මේ basic game literacy කියන දේ හැමෝටම එකම මට්ටමකට පිහිටලා නැහැ. අඩු වැඩි වශයෙන් පවතින මෙහි ඇති පුද්ගලානුබද්ධ ස්වරූපය නිසාම තමයි ගොඩක් games වලට tutorial එකක්, subtitles වගේම easy gameplay mode එකකුත් ඇතුළත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඕනෑම video game එකක් එහි තිබෙන අඩුම difficulty level එකෙන් play කරලා අවසන් කරන්නත්, ඒ game එක මතුපිටින් ඇති කතාව තේරුම් ගන්නත් ඔයාට පුළුවන් නම් ඔයාට basic game literacy එකක්, ඒ කියන්නේ video ක්‍රීඩා සම්බන්ධ මූලික සාක්ෂරතාවයක් ඇතැයි සැලකිය හැකි. එතකොට advanced game literacy, එහෙම නැත්නම් video ක්‍රීඩා පිළිබඳව ඇති උසස් සාක්ෂරතාවය කියන්නේ මොකක්ද? මේක තේරුම් ගැනීමේ පහසුවට ප්‍රධාන පියවරවල් කිහිපයක් හරහා විස්තර කරලා තියෙනවා. ඒ තමයි knowledge හෙවත් දැනුම, analyzing හෙවත් විශ්ලේෂණය, interpretation හෙවත් තොරතුරු පෙළ ගැස්වීම සහ conclusion හෙවත් නිගමනවලට සහ උපකල්පනවලට එළඹීම විදිහට. knowledge එහෙම නැත්නම් දැනුම කියලා කියන්නේ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධව යම් පුද්ගලයෙක් දන්නා තොරතුරු ප්‍රමාණයයි. වීඩියෝ ක්‍රීඩාවේ ඉතිහාසය, game companies හැදුනේ කොහොමද, game companies සහ games එකිනෙක හා සම්බන්ධ වෙන්නේ කොහොමද, වීඩියෝ ක්‍රීඩාවේ තාක්ෂණික වචන වගේ වීඩියෝ ක්‍රීඩාවට අත්‍යවශ්‍ය වෙන මූලික දැනුම එක්රැස් කිරීම තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ සඳහා පුළුල්ව තොරතුරු පරිශීලනය කරමින් හොඳ දැනුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මේ advanced video game literacy වල වැදගත්ම පියවර තමයි analysis. අන්න එතනදී තමයි යම්කිසි වීඩියෝ ක්‍රීඩාවක් අරගෙන අපි ළඟ තියෙන වීඩියෝ ක්‍රීඩා සම්බන්ධ දැනුම පාවිච්චි කරලා ඒ අදාළ ගේම් එක විශ්ලේෂණය කිරීම සිදු කෙරෙන්නේ. මේ සඳහා ඒ අදාළ ගේම් එකට සම්බන්ධ ඉතිහාසය, ගේම් එකේ කතාවට සම්බන්ධ සත්‍ය සිදුවීම්, ඒ ගේම් එක ඩිවලොප් කරන්න දායක වන කම්පැනි සහ පුද්ගලයන් වගේම ඔවුන්ගේ පෙරදැක්වූ හැසිරීම් රටා, ඒ වීඩියෝ ක්‍රීඩාවට ගේමින් කමියුනිටි එකේ පවතින ප්‍රතිචාර වැනි විශාල වපසරයකින් යුක්ත වන තොරතුරු සම්භාරයක් ගවේෂණය කිරීමට සිදු වෙනවා. ඒට දැනුමට අමතරව බුද්ධි අවශ්‍ය වන අතර කාලය වැයවන බව තමයි මේ පිළිබඳව විශේෂඥයන් පවසන්නේ. ඉතින් මේ විශ්ලේෂණය නිවැරදි කිරීමෙන් පසු ඒ හරහා තොරතුරු පෙළ ගැස්වීම සහ ඒකෙන් නිගමනවලට වගේම උපකල්පනවලටද එළඹීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ගේම් එකක් ප්ලේ කරද්දී ගේම් එක සම්බන්ධයෙන් එන සියලුම ප්‍රශ්නවලට පිළිතුරු මේ හරහා ලැබෙනවා. වීඩියෝ ගේම්ස් අභ්‍යන්තරයේ පවතින සමහර ගැඹුරු දාර්ශනික මතවාද තේරුම් ගැනීම සඳහා මේ advanced game literacy අත්‍යවශ්‍ය වෙනවා. සරලව කියනවා නම් යම් ගේම් එකක් ගේම් එකේ කතාව හෝ වෙන ඕනෑම දෙයක් සම්බන්ධ කිසිම ගැටලුවක් ඉතිරි නොවි ප්ලේ කරලා අවසන් කරන්නත්, ඒ ගේම් එක වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකට සම්බන්ධ වෙන හැටි විස්තර කරන්නත්, ඒ අරහා ඒ ගේම් එකට සම්බන්ධ ගේම් ඉන්ඩස්ට්‍රි එකේ ඕනෑම දෙයක් ගැන නිගමන සහ උපකල්පන වලට එළඹෙන්නත් ඔයාට පුළුවන් නම් මේ advanced game literacy කියන දේ ඔයා සතු ඇතයි නිගමනය කරන්න පුළුවන්. කොහොම වුණත් මේ කරුණු දෙකම තමන්ගේ රුචි අරුචිකම් මත වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහරු අකමැති ගේම්ස් වල මේ විදිහේ දැනුම විශ්ලේෂණය නොකරන නිසා ඒවා මගහැරෙනවා. ඒ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ පුද්ගලානුබද්ධ සාමාන්‍ය සිද්ධියක් ලෙස සැලකෙනවා. ඉතින් අපි දැන් ද මාක් දෙසට නැවතත් හැරෙමු. ද මාක් සම්පූර්ණයෙන්ම ප්ලේ කරලා අවසන් කරන්න තරම් දැනුමක් සහ එහි කතාව තේරුම් ගැනීමේ හැකියාවක් ඔයාට තිබ්බනම් ඔයා සතුව බේසික් වීඩියෝ ගේම් ලිටරසි එකක් පවතිනවා. නමුත් ගොඩක් අයට බැරි වුණේ ද මාක් IGI3 නෙවෙයි කියලා නිගමනය කරන්නට. ඒ සඳහා අත්‍යවශ්‍ය වුණේ ඉනර් ලූප් ස්ටුඩියෝ එක පිළිබඳ දැනුම සහ ද මාක් නිර්මාණය කළේ කවුද කියන එක පිළිබඳ දැනුම පමණයි. ඒ දැනුම නැතිකමෙන් තමයි මේ කරුණු දෙක එකිනෙක හා සම්බන්ධ කරලා විශ්ලේෂණය කරන්නට ඔයාට බැරි වුණේ. ඉතින් ඒ නිසා තමයි ඔයාට තීරණය කරන්න බැරි වුණේ මේ ගේම්ස් දෙකක් කියලා. අන්න ඒකයි ඇඩ්වාන්ස් ගේම් ලිටරසි එකක් අපි හැමෝටම තිබීම අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් ලෝකේ වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය දියුණු කරන්න
කරන්නේ කොහොමද කියන ගැටලුව පවතිනවා. අන්න ඒ සඳහා තමයි මාධ්‍යයන් පවතින්නේ. ඇත්තටම ලෝකයේ පවතින සියලුම ගේම්ස් ගැන මේ විදිහට විශ්ලේෂණය කරලා කරුණු එකතු කරන්න හැම පුද්ගලයෙකුටම අමාරුයි. ඒ නිසා යම් පුද්ගලයෙක් තමන් සතුව පවතින බේසික් හෝ ඇඩ්වාන්ස් වීඩියෝ ගේම් ලිටරසි පාවිච්චි කරලා අලුතෙන් හොයාගන්න සියලුම දේ තමන්ගේ ගේමින් කමියුනිටි එකත් එක්ක බෙදා හදාගත යුතුයි. ඒ සඳහා ඕනෑම මාධ්‍යයක් භාවිතා කළ හැකි. ඒ හරහා වීඩියෝ ක්‍රීඩා සම්බන්ධ සාකච්ඡාවන් ඉහළ යන අතර එයින් ටිකෙන් ටික තමන්ගේ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධ සාක්ෂරතාවය වැඩි කරගත හැකි. ඉතින් ඔයාට දැන් පුළුවන් ඔයාගේ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධ සාක්ෂරතාවය පවතින මට්ටම තීරණය කරන්න. ඉතින් දැන් මේ මොහොතේ පටන් එය දියුණු කිරීමට අත්‍යවශ්‍ය කරුණු ආරම්භ කරන්න. එය අනාගතයේදී දැනුමෙන් සන්නද්ධ වූ වීඩියෝ ගේමින් කමියුනිටි එකකුත් ඒට ගැළපෙන විදිහට විශිෂ්ට ගේම්ස් නිර්මාණය කරන වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකකුත් නිර්මාණය කරාවි. ඉතින් දැන් ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ වීඩියෝ ක්‍රීඩා සාක්ෂරතාවය කියන මාතෘකාවේ ඔයා කොයි මට්ටමේද ඉන්නේ කියලා. ඉතින් ඔයා ඒ ඉන්න මට්ටමෙන් ඊළඟ මට්ටමට අනිවාර්යෙන් යන්න ඕන. එහෙම කියින් හරියට වීඩියෝ ගේම් එකක් ප්ලේ කරන හරි වීඩියෝ ගේමින් කමියුනිටි එකක සමාජිකයෙක් වෙන්න ඔයාලට පුළුවන් නම් ඒක තමයි ඔයාගේ අන්තිම ජයග්‍රහණය වෙන්නේ. Planet 361 හැමදාම ඔයාලට මඟ පෙන්වන්නේ ඒ වෙනුවෙන්. ඉතින් මම හිතනවා ඔයාලගේ වීඩියෝ ක්‍රීඩා පිළිබඳව සාක්ෂරතාවය ටිකක් හරි වැඩි කරන්න අපේ channel එක උදව් වෙන්න ඇති කියලා. එහෙනම් අපි අදට මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. තවත් අලුත් වෙනස් මාතෘකාවක් ගැන අපි ඉදිරියේදී කතා කරමු. එතකන් ගිහිල්ලා නම් Happy Gaming. 加油吧